Lanka TV Daily News. අයිබවන් ගෙවුණු පැය කිහිපේ ඔස්ට්‍රේලියාවෙ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා ටීවී දවසේ පුවත් ප්‍රකාශය. Australia Today. Onaro Foods. Onaro Online. Onaro Click and Collect. Clyde North, Cranbourne. Officer Shaka Vita. Obat Adhuma Pavidenda. Australia based Sri Lankika Super Villain Cell Jali. Pramukhya. Onaro Foods. Travel Shine. Loki. Onam Ratikata. Australia win Saha Sri Lanka win. Aduma Milata. Air Ticket Scanda. Amatanda. Bindu Aitunai. Asu Hatai. Pandahas Harasia. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, 49, Douglas Street, Noble Park. වසර 15කට පසු ලොව ලාභාල්තම ධනවතුන් පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා. අදාළ වාර්තාව අනුව වයස අවුරුදු 33ට අඩු ලොව තරුණ ධනවතුන් 25 දෙනෙකු මෙම ලැයිස්තුවේ සිටින අතර ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන 110ක් බවයි සඳහන් වන්නේ. අවසන් වරට මෙවැනි වාර්තාවක් 2019 වසරේ නිකුත් කර ඇති අතර නවතම වාර්තාව අනුව වයස අවුරුදු 19ක් වන ප්‍රසීල ජාතික ලිවියා වොයිට් ලොව ලාභාල්තම ධනපතිනිය ලෙසට නම් කර තිබෙනවා. ඇයගේ වත්කම ඩොලර් බිලියන 1.1ක් වන අතර ඇය විද්‍යුත් මෝටර් ඇතුළු කාර්මික යන්ත්‍රපකරණ ක්ෂේත්‍රය නියෝජනය කරනවා. එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ හිමිකරගෙන ඇත්තේ ඉතාලි ජාතික ඩෙල් වැකියෝයි. ඔහු ලිවියා වොයිට්ට වඩා මාස දෙකකින් වැඩිමහල් වන බව සඳහන්. ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන 4.7ක් වන අතර වත්කම් උපයන ක්ෂේත්‍රය ලෙස දැක්වෙන්නේ ලෝක ප්‍රසිද්ධ රේබෑන් ඇස් කණ්ණාඩි සන්නාමය ඇතුළු ඇස් කණ්ණාඩි නිෂ්පාදනයයි. ලොව ලාභාල්තම ධනපතියන් අතර තුන්වන ස්ථානය ලැබී ඇත්තේ වයස අවුරුදු 20ක් වන කිම් යුන් යෝන්ට වන අතර ඔහු ඔන්ලයින් ගේමින් අංශය නියෝජනය කරන ඩොලර් බිලියන 1.4ක වත්කම් ඇති අයෙක් වනවා. එම ශ්‍රේණිගත කිරීමේ හතරවන ස්ථානය කෙවින් වෙඩ්නම් 21 වැනි ජර්මන් ජාතික තරුණයෙකුට ලැබී ඇති අතර ඖෂධ ගබඩා ක්ෂේත්‍රය නියෝජනය කරන ඔහු ඩොලර් බිලියන 3.3ක ශුද්ධවත්කමක් හිමි අයෙක්. එම ශ්‍රේණිගත කිරීමේ 19වන ස්ථානය ඔස්ට්‍රේලියාවේ මාක් මාෂෙට්ස් හිමිකරගෙන ඇති අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 39.6ක් වනවා. ඔහුගේ වයස අවුරුදු 31ක් වන අතර ඔහුගේ වත්මන් වත්කම ලෙසට සැලකෙන්නේ පියාට අයත් රෙඩ් බූල් සමාගමයි. ලෝකයේ වඩාත්ම තරඟකාරී ආර්ථිකයන් සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව 13වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔස්ට්‍රේලියාව 2011 වසරේ සිට එම ස්ථානයේ රැඳී සිටි ඇති අතර එම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත්තේ රටේ ව්‍යාපාර සහ රජයේ ආයෝජන ජනගහන වර්ධනය මෙන්ම අයවැය ප්‍රමාණය මත බව සටහන් වනවා. ස්විට්සර්ලන්තයේ කළමනාකරණ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ 2024 වසර සඳහා ලෝකයේ වඩාත් තරඟකාරී ආර්ථිකය සහිත රටවල් පදනම් කරගනිමින්. මෙම ශ්‍රේණිගත කිරීම සඳහා කාණ්ඩ 4ක් යටතේ අධ්‍යයනය සිදු කර ඇති අතර ආර්ථික ක්‍රියාකාරීත්වය, රජයේ කාර්යක්ෂමතාව, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ යටතල පහසුකම් ඒ අතර වනවා. ඒ අනුව ලොව වඩාත්ම තරඟකාරී ආර්ථිකයට හිමි රට ලෙස පළමු තැනට පත්වී ඇත්තේ සිංගප්පූරුවයි. එම ශ්‍රේණිගත කිරීමේ ස්විට්සර්ලන්තය දෙවන ස්ථානයටත් ඩෙන්මාර්කයේ තරඟකාරී ආර්ථිකයක් හිමි තුන්වන ලොව බලවත්ම රාජ්‍ය ලෙස රත්නම් කර තිබෙනවා. අයර්ලන්තයට එම ශ්‍රේණිගත කිරීමේ හතරවන ස්ථානයත් හොංකොම් රාජ්‍යයේ පස්වන ස්ථානයත් ලැබී තිබෙනවා. අමරිකාව ඔස්ට්‍රේලියාවට වඩා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 12වන ස්ථානයට පත්ව තිබුණා. විශ්වවිද්‍යාල උපාධියක් හෝ එවැනි ඉහළ අධ්‍යයනයක්ට මැතිව වැඩිවැටුපක් ලබා ගැනීම සඳහා සිදු කළ හැකි රැකියා 10ක් පිළිබඳ ඔස්ට්‍රේලියා බදු කාර්යාලය හෙළි කර තිබෙනවා. මෙම වාර්තා මගින් පෙන්වා දෙන්නේ ඉහළ අධ්‍යාපනයක් ලබා වැඩිවැටුපකට හිමිකම් කියන ශල්‍ය වෛද්‍යවරු, විනිසුරුවරු සහ ඉංජිනේරුවරුන්ගේ වැටුප් පිටුපස ඇත්තේ වසර ගණනාවක අධ්‍යාපනය සහ ඉහළ ගොස් ඇති ණය බර බවයි. එහෙත් ශිෂ්‍ය ණයක් නොමැතිව ඉලක්කම් 6ක වැටුපක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියා බදු කාර්යාලය උපාධි අවශ්‍ය නොවන වඩාත්ම ලාභදායි වෘත්තීන් හෙළි කර තිබෙනවා. බදු කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කළ 2021-22 මූල්‍ය වර්ෂයේ සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වී ඇත්තේ ගුවන් සේවා සහ ප්‍රවාහන, පතල් කැණීම්, ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රවල රැකියා ගණනාවක් ඉහළට පැමිණ ඇති බවයි. එවැනි අංශවලට රැකියාවේ නිරතවන්නන්ට බදු වාර්තාවල සටහන් කර ඇති සාමාන්‍ය වැටුම් මෙන් දිගුණයක් ලබා දෙන බවයි වාර්තා වන්නේ. මෙවැනි ඉහළ ආදායම් සහිත රැකියා සඳහා ඇතැම් විශ්වවිද්‍යාල පාඨමාලා පැවතියද විවිධ ඩිප්ලෝමා සහතික, පූර්ව රැකියා පුහුණුව සහ අදාළ බලපත්‍ර සහ විභාග මගින්ද මෙම රැකියා සඳහා යොමු වීමේ හැකියාවක් පවතිනවා. බදු කාර්යාලයේ වාර්තා පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 1,53,445ක සාමාන්‍ය වැටුපක් සහිත ඉහළම ආදායමක් ලබන කම්කරුවන් වන්නේ
ගුවන් ගමනාගමන පාලකයන් බවයි. ගුවන්නේ මුවන් දෙවනුව ඉහළම වැටුප් ලබන වෘත්තිය වූ අතර එහි සාමාන්‍ය වැටුප $143,403 පමණ වනවා. බදු සංඛ්‍යාලය ක්‍රමවලට අනුව දුම්රිය රියදුරු රැකියාව මගින් සාමාන්‍යයෙන් $132,430 වැටුපක් ලබාගත හැකි අතර උපාධියක් අවශ්‍ය නොවන තුන්වන ඉහළම ඉපීම රැකියාව ලෙසටයි එය සටහන් වන්නේ. ගල්ලඟුරු පතල්කම්කරුවන්, හෙලිකොප්ටර් නියමුරුන්, දුම්රිය සංඥා ක්‍රියාකරුවන්, දුම්රිය ස්ථාන කළමනාකරුවන්, දේපළාලවි නියෝජිතයන්, තොමකර ක්‍රියාකරුවන් සහ වෙන්දේසිකරුවන් යන රැකියාද විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව ඉහළ වැටුපක් ලැබිය හැකි රැකියා බව පදු කාර්යාලය ප්‍රකාශ කළා. ලොව ඉහළම ධනවත්කම් සහිත නගර ශ්‍රේණිගත කිරීම වාර්තා අනුව මෙල්බර්න් නගරයේ 15 වන තැනට පත්ව තිබෙනවා. ටයිම් අවුට් සංගරා විසින් ලොව ධනවත්ම නගර ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ විශාල ආයෝජන, ඉහළ වටිනාකමක් ඇති සමාගම් සහ ඉහළ තන්තුරු දරන ධනවත් පුද්ගලයන් යන නිර්ණායක පදනම් වයි. World Wealthy Cities Reports විසින් මෙම පිළිබඳ පරීක්ෂණ පවා සිදු කර ඇති අතර මිලියනපතියන් 112ක් සහ බිලියනපතියන් 10ක් සමග මෙල්බර්න් නගරයේ ධනවත් ලැයිස්තුවේ 15 වන ස්ථානයට පැමිණ තිබෙනවා. එහි දැක්වෙන්නේ නවදත්තවලට අනුව පසුගිය දශකය තුළ මෙල්බර්න්හි කෝටිපතියන්ගේ සංඛ්‍යාව විශ්මය ජනක ලෙස 140කින් වැඩි වී ඇති බවයි. ඕස්ට්‍රේලියානු අගනුවර තුනක්ද ඉහළම ධනවත් නගර 54ට පැමිණ ඇති අතර සිඩ්නි 8වන ස්ථානයටත්, 34වන ස්ථානයටත් සහ බ්‍රිස්බේන් 42වන ස්ථානයටත් පත්ව තිබෙනවා. වසර ගණනාවක සිට එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් නගරය වන අතර ලොව ඉහළම ධනවත්ම නගර අතරින් දෙවන ස්ථානය කැලිෆෝනියාවේ සෙන් ෆ්‍රැන්සිස්කෝ නගරය පත්ව තිබෙනවා. ටෝකියෝ ලොව ධනවත්ම නගරවලින් 3වන ස්ථානයත්, සිංගප්පූරුව 4වන ස්ථානයටත් පත්ව තිබෙනවා. ලොස් ඇන්ජලීස් ලොව ධනවත්ම නගර අතරින් 6වන ස්ථානයට පැමිණ තිබෙන අතර ප්‍රංශයේ පැරිස් නුවර පත්වී ඇත්තේ 7වන ස්ථානයටයි. එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැන්ට පත්වනු ඇතැයි නව සමීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. බොහෝ අගනගරවල නිවාස මිල වාර්තාගත ඉහළාගයක් ගනිමින් සමස් ඕස්ට්‍රේලියාවේ නිවාස මිල නැවත වරක් ඉහළනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. 2024-25 මූල්‍ය වර්ෂයේ නිවාස මිල අනුව පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැන්ට පැමිණු ඇතැයි අපේක්ෂා කරන අතර ක්වීන්ස්ලන්ඩ්, සන්ෂයින් කොස් සහ කෝල් කෝස්ද ඒ අතරට එක්වනු ඇතැයි දේපළ විශේෂඥයන් පවසනවා. 2025 මූල්‍ය වර්ෂය අවසන් වන විට පර්ත්හි නිවාස මිල $850,000 දක්වාත්, සිඩ්නිහි $1,017,000 දක්වාත්, ඇඩිලේඩ්හි $984,000 සහ බ්‍රිස්බේන්හි $999,000 දක්වා ඉහළනු ඇතැයි දේපළ විලදපොළ පුරෝකථනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් සිඩ්නිහි මිල ගණන් වැඩිවීම 2023-24 මූල්‍ය වර්ෂයට සමානව පවතිනු ඇති අතර මෙල්බර්න් සහ කැන්බරාහි වර්ධනය තරමක් වේගවත් වනු ඇතැයි අපේක්ෂිතයි. නව ගොඩනැගිලි ඉදිකිරීමට අනුමැතිය නොලැබීම, ඉඩම් හිඟකම සහ අධික ඉදිකිරීම් පිරිවැය හේතුවෙන් නිවාස ගොඩනැගීම ජනගහන වර්ධනයට සාපේක්ෂව පසුබෑමකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ. එම්පෝතත් සමගින් අද නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනේදී ඕස්ට්‍රේලියාවෙන් සම්පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට දිනපතාම ප්‍රවෘත්තිගෙන එන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා TV ඕස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. ප්‍රමල් ෂයින් ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 0383 87 5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Cranbourne, Officer Shakavita, Obat Adhuma Pavinenda, Australia Way, Sri Lanka Super Villain Cell Jali, Pramukhya, Onaro Foods. Sri Lanka TV Daily News.